ගාසා තීරයේ නිර්මාණය වී ඇති සාගතය සමනය කිරීම සඳහා ඒ වෙත ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැගෙන යාමට බාධා නොකරන ලෙස දන්වමින් අන්තර්ජාතික යුක්ති අධිකරණය ඊශ්‍රායලයට එරෙහිව දෙවන නියෝගයක් නිකුත් කිරීම පසුබිමෙහි ආරම්භ වූ ඊශ්‍රායල් හමාස් යුද්ධයේ පසුගිය සතිය තුළ ඊශ්‍රායලය වෙතින් ඇමරිකාවට දරුණු පණිවුඩයක් නිකුත් කරන ස්වරූපයේ රාජ්‍යතාන්ත්‍රික උද්දච්චකමක් ප්‍රදර්ශනය කරනුද දැකගන්නට ලැබුණා. බොහෝ දෙනා පුදුමයට පත් කරමින් නෙතන්‍යාහුගේ එම ප්‍රතිචාරයට ඇමරිකාව හිස නැමූ බවක් පෙනෙන්නට වූ අතර ඊශ්‍රායලයේ සම්බන්ධයෙන් වූ ඇමරිකානු ප්‍රතිපත්තිය නොවෙනස්ව පවතින බව ආයාචනාත්මක ආකාරයෙන් ප්‍රකාශ කරන තැනටම ඇමරිකාව ඇද වැටුණා. කෙසේ නමුත් ඊශ්‍රායලයේ මෙම හිතුවක්කාරී ක්‍රියා රටාවට එරෙහිව බටහිර කඳවුරේම රටවල් පෙළ ගැසිමින් සිටිනා බවක් මේ වන විට පෙනෙන්නට තිබෙන අතර මෙම යුද්ධයට කිසිදු සම්බන්ධයක් නොමැති පාර්ශවයන්ට පවා අනපේක්ෂිත අහිතකර ප්‍රතිඵලයන්ට මුහුණ දීමටත් සිදුව තිබෙනවා. මානව හිමිකම් නඩු තීන්දු උසාවි නියෝග ඇතුළු ඉහළ මට්ටමේ භූදේශපාලනික තීන්දු හරහා උණුසුම්ව අවසන් වූ ඊශ්‍රායල් හමාස් යුද්ධයේ 25 වන සතියේ සිදු වූ සුවිශේෂීම සිදුවීම්වල විශ්ලේෂණාත්මක විග්‍රහයයි මේ. ගාසා තීරයේ සහ බටහිර යුරෙහි එකතුවෙන් සැදි පලස්තීනය යුදබිමක් බවට පත් වූයේ අද ඊයේ දිනක නොවන බව මෙම වැඩසටහන් මාලාව ආරම්භයේ සිටම අපහා එක්ව සිටි ඔබ හොඳින්ම දන්නා බව අපට විශ්වාසයි. එමෙන්ම මැද පෙරදිග අර්බුදය නොයසේ නම් මිඩල් ඊස්ට් ක්‍රයිසිස් යන මාතෘකාව භූදේශපාලනය අතිශය වැදගත් මෙන්ම සැමදා උණුසුම් මාතෘකාවක් බවට පත් වූයේද ඊශ්‍රායලයේ සහ පලස්තීනය අතර භූමිය වෙනුවෙන් පවත්නා නොනවතින ගැටුම් මාලාව සහ ඊට කලාපීය මෙන්ම ගෝලීය බලවතුන් සිදු කළ මැදිහත්වීම හේතුවෙන් බව ඔබට වැටහෙනවා ඇති. කෙසේ නමුත් මෙම යථාර්ථය නොදන්නා සමහරෙක් දෙනා ඊශ්‍රායල් පලස්තීන අර්බුදයේ ආරම්භයේ සටහන් වූයේ පසුගිය වසරේ ඔක්තෝබර් මස 7 වනදා හමාස් ත්‍රස්තයින් ඊශ්‍රායලය වෙත එල්ල කරනු ලැබූ අති අමානුෂික ප්‍රහාරයෙන් පසුව බවට විශ්වාස කරන බව පෙනෙන්නට තිබෙන අතර ප්‍රථමයෙන් ඔබට ඉදිරිපත් කරන්නට සූදානම් වන්නේ මෙම අර්බුදයේ කාල රාමුව පිළිබඳ කිසියම් අදහසක් ගත හැකි තොරතුරක්. ඊශ්‍රායල් පාලන යටතේ පවත්නා පලස්තීන භූමි ප්‍රදේශවල පවත්නා මානව හිමිකම්වල තත්ත්වය නිරීක්ෂණය කිරීමේ අරමුණ ඇතිව ජගත් මානව හිමිකම් කවුන්සිලය මගින් වර්ෂ 1993 දී සම්මත කරගනු ලැබූ අංක 2 යෝජනාව හරහා ස්ථාපිත කරනු ලැබූ විශේෂ තනතුරක් වූයේ පලස්තීනයේ මානව හිමිකම් නිරීක්ෂණය කිරීමේ විශේෂ නියෝජිත යන තනතුරයි. එතැන් සිට මේ දක්වා ගත වූ කාලය තුළ පලස්තීනයේ ජනය මුහුණ දෙන්නා වූ අසාධාරණකම් පිළිබඳ සැලකිය යුතු අන්දමේ යමක් ඉටු කරන්නට තරම් එම තනතුර වෙත පවරා ඇති බලතල ප්‍රමාණවත් නොවූවද එම තනතුර බිහි කළ දා පටන් ගත වූ වසර 31කට ආසන්න කාල සීමාව තුළ එහි ජනයා මුහුණ දුන් පීඩාකාරී තත්ත්වය පිළිබඳ යම් තරමක හෝ සාධාරණ චිත්‍රයක් ඇති කරගන්නට එම කාර්යාලය මගින් කාලයෙන් කාලයට තැබූ නිල වාර්තාවලින් හැකි බව සඳහන් කරන්නට හැකි. ඒ අන්දමින් සකස් කරනු ලැබූ ඉතාම වැදගත් වාර්තාවක් පසුගිය සතියේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඉදිරිපත් කරන්නට එම කාර්යාලය කටයුතු කළ අතර එහි සඳහන් වූ කාරණා මොනවාදැයි එකින් එක සඳහන් කිරීම අවශ්‍ය නොමැති බව අපගේ අදහසයි. කෙසේ නමුත් මූලික වශයෙන් හමා සංවිධානයට එරෙහි ඊශ්‍රායල් යුදමය ප්‍රහාර ආරම්භ වූ දා පටන් ගාසා තීරය තුළ සිදු වූ දේ අනුව එහි මානව සංහාරයක් සිදු ඇති බව නිගමනය කරන්නට තරම් යුක්ති සහගත හේතුකාරණා ඇති බව වර්තමාන විශේෂ නියෝජිතවරිය වශයෙන් කටයුතු කරන ෆ්‍රැන්සෙස්කා ඇල්බනීස් මහත්මිය එහි සඳහන් කොට තිබෙන බව වාර්තාවන අතරම ඒ එම වාර්තාව නම් කිරීම සඳහා සමූල ඝාතනයක සැකැස්ම වැනි අරුතක් දෙන Anatomy of a Genocide යන මාතෘකාව යොදාගෙන තිබෙනවා. ඒ අනුව එම වාර්තාව ඊශ්‍රායල් පාලන තන්ත්‍රය පමණක් නොව සමස්ත බටහිර දේශපාලන කඳවුරටම ගිනි තබන්නට තරම් ප්‍රමාණවත් බව සඳහන් කළ යුතුවක් මෙන්ම එම වාර්තාව ඈවෙත ජීවිත තර්ජන පවා ගෙනෙන්නට තරම් සමත්ව තිබෙනවා. මූලික වශයෙන් ගත් කළ මානව සංහාර පිටු දැකීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කරනු ලැබූ ප්‍රඥප්ති 5 අතරින් ඊශ්‍රායලය විසින් අවම වශයෙන් ප්‍රඥප්ති 3ක්වත් කඩකොට ඇති බවට සාක්ෂි ඇති බව සඳහන් එම වාර්තාවේ ගාසා තීරයේ දැනට සිදුවෙමින් ඇති නක්බාව නවතා දැමිය යුතු බවද අවධාරණය කොට තිබෙනවා. කෙසේ වෙතත් ඊශ්‍රායලය විසින්
ඇ වර්ෂ 2022 දී මෙම තනතුරේ රාජකාරි ආරම්භ කළ දා පටන්ම ඇගේ රාජකාරීන් වලට බාධා කළ බවත් ඇ වෙත තර්ජනය කළ බවත් සඳහන්ව තිබීම ඉතාම බරපතල තත්ත්වයක් බව ඔබටද වැටහෙන අතර එහි වඩාත් සාහසික කාරණය වන්නේ ජගත් මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වූ මානව හිමිකම් කඩකිරීමේ චෝදනා සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී අපට එරෙහිව සිටගත් අපට එරෙහිව ඡන්දය භාවිතා කළ ඊශ්‍රායලය විසින්ම මෙම අකටයුතුකම් සිදු කිරීමයි. නක්බා යන වචනය අරාබි භාෂාවෙන් ජන සංහාරය වැනි අරුතකින් වරණගෙන අතර වර්ෂ 1948 දී ඇවිල ගිය පළමු අරාබි ඊශ්‍රායල් යුද්ධයෙන් පසුව පලස්තීන ජනයා ඉලක්ක කරමින් ඊශ්‍රායලයේ මුදාහැරි භීෂණය හැඳින්වීම සඳහා එම වචනය මුල් වර්ණ භාවිතා වුණා. කෙසේ නමුත් මෙම වාර්තාව සහ මුලින්ම ප්‍රතික්ෂේප කොට තිබෙන ඊශ්‍රායලය චෝදනාභිමුඛයෙන් පවසන්නේ එක්සත් ජාතීන්ගේ නියෝජිතවරිය ඊශ්‍රායලයේ පැවැත්ම පවා නොසලකා හරිමින් කටයුතු කරන බවයි. එසේ වුවද එම වාර්තාවෙන් එවැන්නක් පිළිබඳ ඉංගියක් හෝ ගැබ්ව නොමැති බවද සඳහන් කළ යුතු අතර ඊශ්‍රායලය කරන්නේ උපක්‍රමශීලී අන්දමින් තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාවන් වෙනතක හැරවීමේ උත්සාහයක් බව ඔබටද වැටහෙනු ඇති. මේ හැරුණුකොට මෙහිදී තවදුරටත් උත්ප්‍රාසය නංවන සුළු ප්‍රකාශයක් ඇමරිකානු පාලනයෙන් වාර්තා වූ අතර පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් වූ සටන් විරාම යෝජනාවක් සම්මත වන්නට ඉඩහැරි ඔවුන් ඊළඟ දිනයේ නිල නිවේදනයක් හරහා ප්‍රකාශ කොට තිබුණේ සයවන මාසයේ සම්පූර්ණ වීමේ ආසන්නයට පැමිණ ඇති ඊශ්‍රායල් හමාස් යුද ගැටුම්වලදී ඊශ්‍රායල් පාර්ශවය විසින් ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කර නොමැති බවයි. ගත වූ අවසන් සති කිහිපයේ මුළුල්ලේම ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිවිල් වැසියන්ට සිදුවන හානි සම්බන්ධයෙන් කිසිදු තැකීමකින් තොරව මෙහෙයුම් සිදු කරන බවට චෝදනා කළ ඇමරිකාව නැවත වතාවක් තවත් ප්‍රතිපත්තිමය කරණමක් ගසන්නට මේ අන්දමින් කටයුතු කළේ මන්දැයි ඔබටද ගැටලුවක් මතුවිය හැකි වුවද ඊට අදාළ පැහැදිලි කිරීම ඉතාමත් සරල එකක්. කිසියම් හේකින් ඊශ්‍රායලයේ සහ ඇමරිකාව අතර පවත්නා භූදේශපාලනික ගනුදෙනුවේ ස්වභාවය වෙනස් වුවහොත් එය වාර්ෂිකව ඇමරිකාවත් ඊශ්‍රායලයත් අතර සිදුවන ඩොලර් බිලියන ගණනක් වූ අවියායුධ වෙළඳාමට අහිතකර බලපෑම් එල්ල කරන අතර එය දැවැන්ත ඇමරිකානු ආයුධ නිෂ්පාදකයින් කිසි ලෙසකින්වත් පිළිගන්නට සූදානම් තත්ත්වයක් නොවේ. එබැවින් මේ මොහොතේ ජෝ බයිඩන් පාලනය අභ්‍යන්තර වශයෙන් මුහුණ දෙමින් සිටින අර්බුදය කළමනාකරණය කරගනු අස් ඊශ්‍රායලය වෙත කිසියම් හෝ තරවටුවක් කළ යුතු වූ අතර එය ඔවුන් අතර දශක ගණනාවක් මුළුල්ලේ පවත්නා සම්බන්ධය කෙරේ අහිතකර අන්දමින් බල නොපාන තරමට පමණක් සිදු කිරීමටද ඇමරිකාව වගබලා ගත යුතුයි. ඒ අනුව මානව හිමිකම් ජාත්‍යන්තර සම්මුතීන් සහ ප්‍රඥප්ති අනාදිය අවස්ථානුකූලව එහාට මෙහාට නැවීමට හැකි දේශපාලනික මෙවලම් පමණක් බව සඳහන් කළ යුතු අතර ඒ සියල්ල භාවිතා වන්නේ පීඩිතයා තවදුරටත් පීඩනයට පත් කිරීමට මිස ඔවුන්ට සහනයක් වීමට නොවන බව පලස්තීනය සම්බන්ධයෙන් පමණක් නොව අප රට සම්බන්ධයෙන් ගත් කලද පොදුවේ විද්‍යමාන වන ඒකායන සත්‍යයක් බවද මෙහිලා සඳහන් කළ යුත්තක්. මේ අතර ඊශ්‍රායලය සහ ඇමරිකාව අතර සිදුවෙමින් පවත්නා සම්බන්ධතාවයේ පළුදුවීම තවදුරටත් වර්ධනය වන ආකාරයේ සිදුවීමක්ද පසුගිය සතියේ වාර්තා වූ අතර වොෂින්ටනයේ නිල සංචාරයක නිරත වීම සඳහා සූදානම්ව සිටි ජ්‍යෙෂ්ඨ ඊශ්‍රායල් දූත පිරිසකගේ ගමන හිටිහැටියේම ඒක පාර්ශ්විකව අවලංගු කරවන්නට ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා කටයුතු කළ අතර එය හුවා දක්වනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වූ ගාසාවේ සටන් විරාම යෝජනාව නිෂේධ බලය යොදවා පරාජය කරන්නට ඇමරිකාව මෙවර කටයුතු නොකිරීමට එරෙහිව ප්‍රදර්ශනය කළ විරෝධතාවයක් හැටියටයි. එක්වරම බැලූ කල මෙය කළුගලේ ඔළුව හප්පා ගන්නවා වැනි පියවරක් වශයෙන් දිස්වුවද මෙතරම් කාලයක් මුළුල්ලේ තමා වෙනුවෙන් ජාත්‍යන්තර තලයේ පිණී සිටි ඇමරිකාවට මෙවැනි රිදවීමක් සහ විරෝධයක් එල්ල කරන්නට තරම් ඊශ්‍රායලයට ශක්තියක් ආවේ කෙසේදැයි මතක් විමසා බැලීම වටිනවා. දෙවන ලෝක යුද්ධය නිමාවීමෙන් පසුව නිර්මාණය වූ ද්විද්‍රව ලෝක පර්යාය තුළමෙන්ම සෝවියට් දේශයේ බිඳවැටීමෙන් පසුව බිහි වූ ඒකද්‍රව ලෝක පර්යාය තුළද එනම් ඇමරිකාව තනි ලෝක බලවතා බවට පත් වූ සමයෙහිදීද මැද පෙරදිග තම ආධිපත්‍ය පැතරවීම සඳහා ඍජුව ඇමරිකාවට සහාය වූයේ ඊශ්‍රායලයයි. යුදෙව් දේශයේ හැරුණුකොට සෞදි අරාබිය සහ කටාරය වැනි කලාපීය මුස්ලිම් රාජ්‍යන්ද සමගින් ඇමරිකාව සමීප සම්බන්ධතා පැවැත්වූ නමුත් මැදපෙරදිග සම්බන්ධයෙන් නැතිවන්නා වූ ඕනෑම තත්ත්වයකදී ඇමරිකාවේ ප්‍රමුඛතාව හිමි වූයේ ඊශ්‍රායලයටයි. මන්දයත් ඉහත කී අනෙකුත් මුස්ලිම් රාජ්‍යයන් ඇමරිකාව හා කෙතරම් සමීප සම්බන්ධතා පැවැත්වූ නමුත්
කිසියම් ආක්‍රමණශීලී ප්‍රදේශයක් ගත යුතු වූ සෑම අවස්ථාවකදීම ඊට උපකාරී වූයේ ඊශ්‍රායලය කලාපීය මුස්ලිම් රාජ්‍යයන් හා දක්වන්නා වූ සතුරු ආකල්පයයි. ඒ අනුව මැදපෙරදිග කලාපීය සම්බන්ධතා විෂයෙහි ඊශ්‍රායලය ඇමරිකාවට සැමදා අංක එක පමණක්ම වූ අතර වත්මන් ඇමරිකානු ජනපති ජෝ බයිඩන් මෙම ප්‍රතිපත්තිය දැඩිව විශ්වාස කළ අතර ඊට සහයෝගය දැක්වූ මෙන්ම එය පවත්වාගෙන යාමෙහිලා තීරණාත්මක මැදිහත්වීමක් සිදු කළ පුද්ගලයෙකු වීමද මෙහිදී සඳහන් කළ යුතු විශේෂිතම කාරණයක්. එබැවින් ආරක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් වූ අවසන් සටන් විරාම යෝජනාව සම්බන්ධයෙන් ඇමරිකාව අනුගමනය කළ ප්‍රතිපත්තිය පදනම් කොට ගනිමින් ඊශ්‍රායලය අනුගමනය කළ පියවර ඉතාම දරදඬු සහ උද්දච්ච එකක් වූ නමුත් බොහෝ විශ්ලේෂකයින් පවා බලාපොරොත්තු නොවූ අන්දමින් මේ වන විට ඇමරිකාව යළිත් වතාවක් ඊශ්‍රායල් දූත පිරිසෙහි නිල සංචාරය සඳහා දින වකවානු වෙන් කරන්නට කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා. ඒ හැරුණුකොට මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ධවල මන්දිරයේ නිල ප්‍රකාශිකා කැරීන් පියර් ඒ සඳහන් කළේ ඊශ්‍රායල් ප්‍රතිචාරයෙන් තමන් විමතියට පත් වූ බවයි. ඒ අනුව ඊශ්‍රායලයේ ලබා දුන් පණිවුඩය වෙන කාටත් වඩා ඇමරිකානු පාලන තන්ත්‍රයට ඉතාම හොඳින් අවබෝධ වී ඇති බව පෙනෙන්නට තිබෙන අතර ධවල මන්දිර ප්‍රකාශිකාව වැඩිදුරටත් සඳහන් කළේ අවසන් ආරක්ෂක මණ්ඩල යෝජනාව පරාජයට පත් කරන්නට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායල් ප්‍රතිචාරය පමණ ඉක්ම වූවක්, එනම් ඕවර්රියක්ෂන් එකක් බවයි. කෙසේ වෙතත් ඊශ්‍රායලයේ සම්බන්ධ ඇමරිකානු ප්‍රතිපත්තියෙහි කිසිදු වෙනසක් සිදුවී නොමැති බවද සඳහන් කළ ඈ. ඊශ්‍රායල් දූත පිරිස වොෂින්ටනේ සංචාරය කිරීමේ පරමාර්ථය වන්නේ ඔවුන් සැලසුම් කොට ඇති රෆා ආක්‍රමණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පමණක් බවද පෙන්වා දුන්නා. මේ අනුව බලන කල එක් පසකින් ඇමරිකාව ඊශ්‍රායලයේ සම්බන්ධයෙන් දබල් මිගිල් රෑ දනියෙල් පන්නයේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පෙනෙන්නට තිබෙන අතර එක් පසකින් බයිඩන් පාලනයේ ඊශ්‍රායල් ප්‍රතිපත්තියට එරෙහිව අභ්‍යන්තරයෙන් සහ බාහිරින් එල්ලවමින් පවත්නා අභියෝග කළමනාකරණය කර ගැනීමේදී එක් මුහුණක් පෙන්වන අතර අනෙක් පසින් ඊශ්‍රායලයේ ගාසා මෙහෙයුම් කරගෙන යාමට අවකාශ සලසන ක්‍රියාවලියක්ද අනුගමනය කරන බව ඉතාමත් පැහැදිලි. මීට ආසන්නතම උදාහරණය වශයෙන් පසුගිය ඉරිදා ඇමරිකානු උප ජනාධිපති කමලා හැරිස් සිදු කළ රෆා මෙහෙයුම දියත් කිරීම ඊශ්‍රායලයේ විසින් සිදු කරන්නා වූ බරපතල වරදක් වනු ඇතිය යන ප්‍රකාශය සහ ඒ හා සමගාමීව රෆා ආක්‍රමණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊශ්‍රායල් දූත පිරිසක් එරටට ගෙන්වා ගැනීම යනු එකිනෙක නොගැලපෙන පියවරයන් දෙකක් බව ඔබටද වැටහෙනවා ඇති. ඒ අනුව ඊශ්‍රායලයේ විරෝධතාවය ඔවුන් වෙත සාර්ථක ප්‍රතිඵල ලබා දෙන්නට සමත්ව තිබෙන අතර ආරක්ෂක මණ්ඩල යෝජනාවද පුස්සක් බවට පත්වීමට ඇති ඉඩ බොහෝ බවද සඳහන් කළ යුතුය. මෙවන් වාතාවරණයක් මැද ජාත්‍යන්තර යුක්ති අධිකරණය පසුගිය සතියේ බ්‍රහස්පතින්දා ගාසා තීරය සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ වෙත තවත් වැදගත් නියෝගයක් නිකුත් කළ අතර පෙරවතාවේ මෙන්ම ඒකමතිකව නිකුත් කරනු ලැබූ මෙම නියෝගයෙන් කියවුණේ ගාසා වැසියන්ට ආහාර සැපයුම් ලබා දෙන්නට බාධා නොකරන ලෙසයි. ඊට පෙර සතියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාද රෆා පිවිසුමේ පෙළ ගැසී ඇති සහනාධාර දැකබලා ගැනීම සඳහා ඊජිප්තු දේශ සීමාවෙන් ඒ වෙත ගිය අතර ඔහු කළ ඉල්ලීමටද ඊශ්‍රායලෙන් කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඒ අනුව ඊශ්‍රායලයේ සිදු කරන්නා වූ නොපනත්කම් උත්කර්ෂයට නංවන්නා වූ පාර්ශවයන්ට සඳහන් කළ යුතුව ඇත්තේ එවැනි අතිශය අමානුෂික පියවරයන් හරහා චේතනාන්විතව සාගතයක් නිර්මාණය කොට එයද සංග්‍රාමික මෙවලමක් බවට පත් කිරීම අපගේ විවේචනයට ලක්වන්නේ චිත්තවේගී සංවේදතා අනුව පමණක්ම නොව ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳව ඇති පුළුල් අවබෝධයත් ශ්‍රී ලංකාවේ සිදු කළ මානුෂීය මෙහෙයුමේදී රජය විසින් උතුරු නැගෙනහිර සටන් පැවති ප්‍රදේශ වෙත යැවූ සියල්ල LTT ත්‍රස්තයින් විසින් කොල්ලකමින් ඒවා එම ජනතාවටම අධික මිලට විකුණන බවත් පරිප්පු සහ සහල් වැනි ගෝනි වශයෙන් යැවූ ආහාර ද්‍රව්‍ය මිටි බංකර් තැනීම වැනි කටයුතු සඳහා ත්‍රස්තයින් භාවිතා කරන බව දැන දැනම තවදුරටත් එම ද්‍රව්‍ය හිඟයකින් තොරව යවන්නට කටයුතු කිරීමත් හේතුවෙන් ලොව කිසිදු රජයක් හෝ හමුදාවක් යුදමය තත්ත්වයකදී අනුගමනය නොකළ තරම් මනුෂ්‍යත්වයක් ආරක්ෂා කළ හමුදාවක සාමාජිකයෙකු වශයෙන් බවත් සඳහන් කළ යුතුය. එසේ වුවද ගාසාහි වැසියන් මුහුණ දෙමින් හිඳින්නා වූ අතිශය ශෝචනීය තත්ත්වයට හමාස් කල්ලියද ඍජුවම වගකිව යුතු අතර එහි ජනතාව ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වලින් පීඩා විඳිමින් සිටියදී වුවද සය මාසයක් සම්පූර්ණ වෙමින් ඇති යුද්ධයේ හමාස් ත්‍රස්තයින්ට ඉන්ධන වලින් පවා කිසිදු හිඟයක් නොමැති බවත් සඳහන් කළ යුතුය.
එමෙන්ම තවත් ඕනෑ තරම් කාලයකට ප්‍රමාණවත් තරමින් ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය එක්රැස්කොට තබාගෙන ඇති හමාස් සංවිධානය මෙතරම් පීඩාවට පත්ව හිඳින තමන් පෙනී සිටිනවා යැයි පවසන්නා වූ ජනතාවගේම සුභසිද්ධිය උදෙසා එකදු පාන් කැබැල්ලක්වත් ලබා දෙන්නට ඉදිරිපත් නොවීම ඔවුන් විමුක්තිකාමීන් නොව පැහැදිලිවම ත්‍රස්තවාදීන් බව සනාථ කරනවා. ජාත්‍යන්තර යුක්ති අධිකරණය මෙවන් නියෝගයක් නිකුත් කිරීම සඳහා දකුණු අප්‍රිකාව විසින් එම අධිකරණයේ ඊශ්‍රායලයට එරෙහිව මින් මාස කිහිපයකට ඉහත ගොනු කරනු ලැබූ නඩුවද ඉවහල් වැති අතර ඒ සම්බන්ධයෙන් මතු වූ නවතම ප්‍රවණතාවය වූයේ අයර්ලන්තයේද එම නඩුවේ පාර්ශ්වකරුවෙකු බවට පත්වන්නට පසුගිය සතියේ පෙන්නුම් කළ උනන්දුවයි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාධ්‍ය අමාත්‍ය එරට විදේශ මාධ්‍ය මයිකල් මාටින් ඔක්තෝබර් 7 වනදා ඊශ්‍රායලය වෙත එල්ල වූ ප්‍රහාරයෙන් පසුව ගාසා තීරයේ සිදුවන දේ සමූල ඝාතනයක් ලෙස හඳුන්වන්නට තරම් පදනමක් වේද යන්න නිගමනය කිරීම ජාත්‍යන්තර යුක්ති අධිකරණයේ කාර්යභාරයක් වුවද මාස 6කට ආසන්න කාලයක් තුල ඊශ්‍රායලය විසින් ගාසා හිදියත් කොට ඇති යුද මෙහෙයුම් හරහා ජාත්‍යන්තර මානුෂීය නීතිය ඊශ්‍රායලය විසින් ඉතාම ප්‍රසිද්ධියේත් කිසිදු ලැජ්ජාවක් සහ බියකින් තොරවත් අමුඅමුවේම උල්ලංඝනය කරනු ලැබීම සම්බන්ධයෙන් එම අධිකරණයේ සහ ජාත්‍යන්තර ප්‍රජාවේද විශේෂයෙන්ම ඊශ්‍රායලයට සහයෝගය දක්වන්නා වූ රටවල්වල අවධානයට ලක් කිරීම තමන් මෙම නීති කෘත්‍යයට මැදිහත් වීමේ ප්‍රමුඛ පරමාර්ථය බව ඔහු සඳහන් කළා. එපමණක්ම නොව ඊශ්‍රායල් පුරවැසියන්ව හමා සංවිධානය විසින් ප්‍රාණ ඇපයට තබාගෙන හිඳීමත් ඊශ්‍රායලය විසින් තම ප්‍රහාර හරහා සිවිල් ජනයා සහ ඔවුන්ගේ දේපල ඉලක්ක කිරීමත් ගාසාවේ ජනතාව සාමූහික දඬනයකට ලක් කිරීමත් යන කාරණාවන් පිළිබඳවද අවධානය යොමු කළ අමාත්‍යවරයා දැනටමත් සාගතයක් නිර්මාණය වී ඇති ගාසාවේ තත්ත්වය මීටත් වඩා පහත වැටීමට තරම් ඉඩක් ඉතිරිව නොමැති බවද අවධාරණය කළා. එබැවින් බටහිර කඳුරේ සමාජිකයෙකු වුවද අයර්ලන්තයේ මෙම මැදිහත් වීම සාධනීය බවක් දැනට පෙන්නුම් කරන නමුත් CIA වැනි සංවිධාන නූල් අදින්නේ රූකඩයටවත් නොදැනෙන අන්දමට යන කාරණයද අප සිහියේ තබාගත යුත්තක්. අයර්ලන්තයේ ගනු ලැබූ මෙම පියවර දකුණු අප්‍රිකාව තනිව ආරම්භ කළ සටනට සහයෝගයක් වූ අතර ඉදිරියේදී තවත් රටවල් මීට සම්බන්ධ වීමට ඉඩ ඇති බවත් සඳහන් කළ යුතුයි. කෙසේ වෙතත් මෙම නීති කෘත්‍යයේ මුල්ම ගිනි පුළඟුව දැක්වූ දකුණු අප්‍රිකාවට දැනටමත් එය පාරාබලල්ලක් බවට පත්වීමේ පෙරනිමිති පහළ වෙමින් ඇති අතර දෙරට අතර පවත්නා සම්බන්ධතා පිළිබඳ යළි සමාලෝචනය කරන ලෙස ඉල්ලූ යෝජනාවක් ඇමරිකානු පාර්ලිමේන්තුවට මේ වන විට ඉදිරිපත්ව තිබෙනවා. ඒ අතර දකුණු අප්‍රිකාවේ විදේශ අමාත්‍ය නලෙඩි පන්ඩෝර් පසුගියදා ඇමරිකාවේ නිල සංචාරයකද නිරත වූ අතර එම සංචාරය අරමුණු වූයේ ද්විපාර්ශ්වික සම්බන්ධතා විශේෂ පවත්නා අසමානතාවන් සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ නීති සම්පාදකයින්ව දැනුවත් කිරීමයි. කෙසේ වුවද පෙබරවාරි 6 වනදා ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය වෙත ඉදිරිපත් වූ එම යෝජනාවෙන් ජාත්‍යන්තර සම්බන්ධතා විෂයෙහි නොබැටි ප්‍රතිපත්තියක් අනුගමනය කරතැයි කියන දකුණු අප්‍රිකාව විවිධ තීරණාත්මක අවස්ථාවන්හිදී එක් එක් පාර්ශ්වයන්ගේ පැත්ත ගැනීම එම යෝජනාවෙන් දෝෂ දර්ශනයට ලක්කොට තිබෙන අතර දකුණු අප්‍රිකාව ඔක්තෝබර් 7 වනදා ප්‍රහාරයෙන් පසුව හමාස් ත්‍රස්තයන්ගේ ප්‍රහාරය සාධාරණීකරණය කරන අන්දමේ ප්‍රකාශ නිකුත් කිරීමත් ඇමරිකාවේ ප්‍රධාන එදිරිවාදීන් වන චීනය සහ රුසියාව සමගින් සමීප සම්බන්ධතා පවත්වා ගැනීමත් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බව යෝජනා කොට තිබෙනවා. කෙසේ වෙතත් මෙම යෝජනාව කොංග්‍රස් මණ්ඩලයෙන් අනුමත වී එය බලාත්මක නීතියක් බවට පත්වීම සඳහා ජනපති බයිඩන්ගේද අනුමැතිය හිමිවීම යනු සිදුවීමේ සම්භාවිතාව අවම ප්‍රපංචයක් ලෙසින් දකින විද්වතුන් යෝජනා කරන්නේ මෙම උත්සාහය බොහෝ විට දැනට ඇමරිකාවට වාසිදායක තත්ත්වයක නොමැති නැගියන බලවතුකු වන දකුණු අප්‍රිකාවේ ප්‍රතිපත්ති තමන් වෙත නම්මවා ගැනීමේ බලය පෙන්නුම් කිරීමේ ප්‍රයත්නයක් නොවේසේ නම් ෂෝ ඔෆ් පව අවස්ථාවක් හැටියටයි. එතකදු නොව බටහිර ගෝලීය ආධිපත්‍යයට එරෙහිව ආරම්භ කරනු ලැබූ යුරේසියානු බලවතුන් ප්‍රමුඛ නැගියන ලෝක බලවතුන්ගේ සංවිධානය වන බ්‍රික් සංවිධානයේ දකුණු අප්‍රිකානු භූමිකාවද ඇමරිකානු රාජ්‍යතන්ත්‍රයේ පැහැදීමට හේතුවක් නොවන බවද පුදුමයක් නොමැති අතර එයද මෙවන් යෝජනාවක් ගෙන එන්නට හේතුවන්නට ඇති නමුත් ඊශ්‍රායල් හමාස් යුද්ධය සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාව ගනු ලැබූ මෙම නීති කෘත්‍යය ඇතුළු ඇතැම් පියවර ඇමරිකාවට ක්‍රියාත්මක වීම සඳහා අවකාශයක් නිර්මාණය කර දුන් බව අපගේ අදහසයි. මේ හැරුණුකොට ජාත්‍යන්තර සම්බන්ධතා විෂයෙහි ශ්‍රී ලංකාවේ පවා පුළුල්ව භාවිතාවන සංකල්පයක් වන නොබැදි ප්‍රතිපත්තිය පිළිබඳවද යම්කිසි විවරණයක් සිදු කිරීමට මේ උචිතම අවස්ථාවක් වශයෙන් අප දකිනවා.
නොබෙදි ප්‍රතිපත්තිය වශයෙන් අප දකිනා භූදේශපාලනික භාවිතාවෙහි ආරම්භය සනිටුහන් වූයේ ඇමරිකා එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය මූලික කරගනිමින් ලෝකය බලකඳවුරු දෙකකට බෙදී සිටි අවධියේ. එනම් නිරව යුද සමයේ උච්චතම අවස්ථාවේදී කිවහොත් නිවරදි. එවක යුගෝස්ලෝවියාවේ ජනපති මාර්ෂල් ටිටෝ, ඉන්දියාවේ ජවහල්ලාල් නේරු, ඊජිප්තුවේ ගමල් අබ්දෙල් නසර්, ගානාවේ ක්වාමේ එන්ක්‍රූමා සහ ඉන්දුනීසියාවේ සුකර්ණෝ මෙන්ම එවක දේශපාලනයට ඉතාමත් ආධුනික ලොව පළමු අග්‍රාමාත්‍යවරිය වූ ශ්‍රී ලංකාවේ සිරිමාවෝ බණ්ඩාරනායක යන නායක නායිකාවන්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ එම ව්‍යාපාරයේ මූලික මතවාදය වූයේ ජාත්‍යන්තර සම්බන්ධතා විශේෂෙහිදී එම ව්‍යාපාරයට සම්බන්ධ වූ රටවල් ධනවාදී හෝ සමාජවාදී කඳවුරු ද්විත්වයෙන් එකකවත් පාර්ශවය නොගැනීමයි. කෙසේ නමුත් මෙම ව්‍යාපාරයට සම්බන්ධ රටවල් එකී කඳවුරු හා කිසිදු සම්බන්ධතාවයක් නොපවත්වන බව හෝ ජාත්‍යන්තර කාරණාවන්හිදී නිෂ්ක්‍රියව හිඳීමක් එයින් ගම්‍ය නොවන අතර වැදගත් වූයේ තීරණාත්මක අවස්ථාවන්හිදී නොබැඳි ව්‍යාපාරයේ ප්‍රතිපත්තීන් සහ එක් එක් රාජ්‍යවල දේශපාලන දර්ශනයන් අනුව තීරණ ගැනීමයි. එබැවින් නොබැඳි ව්‍යාපාරය යනු ඉතාම සක්‍රිය සහ ප්‍රතිපත්තිගරුක භූදේශපාලනික සංවිධානයක් වූ අතර බලකඳවුරු දෙකකට බෙදී සිටි ලෝකය තුළ රටවල් තම පක්ෂපාතීත්වය අනුව ප්‍රතිපත්තීන් නිර්වචනය කරනු දැකගත හැකි වුවද නොබැඳි ව්‍යාපාරයේ රටවල් තමන්ට අනන්‍ය වූ ප්‍රතිපත්තීන් තුළ පිහිටා කටයුතු කිරීම හේතුවෙන් පැවති නිරව යුද්ධයේ උණුසුම තුරන් කිරීම සඳහා එම සංවිධානයේ මැදිහත් වීම ඉතාම සාධනීය මෙන්ම තීරණාත්මක වූ බවද සඳහන් කළ යුතුයි. එසේ වුවද මේ වන විට මෙම ගැඹුරු භූදේශපාලනික සංකල්පය වරදවා වටහා ගන්නා බොහෝ දෙනෙකු ජාත්‍යන්තර සම්බන්ධතා විශේෂෙහි නොබැඳි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම යනු සම්බන්ධතා නොපැවැත්වීම සහ නිෂ්ක්‍රියව සිටීම වශයෙන් සිතාගෙන සිටීම ඒ රටවල්වලට මෙන්ම සමස්තයක් වශයෙන් ලෝකයටද අවැඩක්. සරල උදාහරණ ද්විත්වයකින් එම කාරණය පැහැදිලි කළහොත් නිරව යුද සමයෙහිදී ඉන්දියාව සෝවියට් දේශයත් සමගින් ඉතාම සමීප වාණිජ සහ ආරක්ෂක සම්බන්ධතා පැවැත්වූ අතර ඔවුන් නොබැඳි ව්‍යාපාරය නිෂ්ක්‍රිය අභ්‍යාසයක් බවට පත්වන තුරුම එහි සක්‍රිය සාමාජිකයෙකු බවට පත්ව සිටීම ඉතා බලවත් කාරණයක් ලෙසින් ගත හැකි. ඒ හැරුණුකොට 60 සහ 70 යන දශකයන්හිදී ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂ පාලනයත් සමගින් ඉතාම සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යන්නට කටයුතු කළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වර්ෂ 1971දී ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ යුද්ධයේදී බටහිර පාකිස්තානයේ ගුවන් යානාවලට ඉන්ධන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළ සේවා ලබා දීමද එයාකාරයෙන්ම අවස්ථාවෝචිතව ගත යුතු වූ පියවරක් වශයෙන් සඳහන් කළ යුතුයි. එමගින් ඈ ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂය සමගින් පැවැත් වූ සම්බන්ධයට හෝ අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි සමගින් වූ පෞද්ගලික මිත්‍රත්වයට කිසිදු හානියක් නොවූ නමුත් අද දක්වාම කලාපයේ ශ්‍රී ලංකාවට සිටිනා සමීපතම සගයා වන පාකිස්තානය අප සම්බන්ධයෙන් මෙතරම් ගෞරවය මුසු සම්බන්ධයක් ඇතිකර ගන්නට පදනම වූයේද එම සිදුවීමයි. එබැවින් ජාත්‍යන්තර සම්බන්ධතා විශේෂෙහි නොබැඳි ප්‍රතිපත්තිය යනු ඇමරිකාව අපේක්ෂා කරන අන්දමින් තමන්ට සිත යටින් හෝ පක්ෂපාතී වීම හෝ සම්පූර්ණයෙන් නිෂ්ක්‍රියව සිටීම නොවන බව අවධාරණය කළ යුතු ඇති අතර දකුණු අප්‍රිකාවට වුව ඇමරිකාවත් සමගින් ඇති සම්බන්ධතා විනාශ කරගන්නට උවමනාවක් නොමැති තත්ත්වයක් තුළ එවැන්නක් සිදු නොවනු ඇති බව අපගේ අදහසයි. මේ හැර ද්විත්‍රව ලෝක පර්යාය තුළ දේශපාලන වාග්මාලාවට අලුතින් එක් වූ පළමු ලෝකය, දෙවන ලෝකය සහ තුන්වන ලෝකය යන භාවිතා සම්බන්ධයෙන්ද බොහෝ දෙනා තුළ නිවැරදි ගැටහීමක් නොමැති බව පෙනෙන්නට තිබෙන අතර ඒ පිළිබඳ කෙටියෙන් හෝ යමක් සඳහන් කරන්නටද සුදුසු අවස්ථාව මේ යැයි අප කල්පනා කළා. ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුරේ සමාජිකයින් වෙනත් ලෙසකින් කිවහොත් ධනවාදය තම ආර්ථික, දේශපාලනික සහ සමාජීය දර්ශනය වශයෙන් සැලකූ රටවල එකතුව පළමු ලෝකයේ වශයෙන් හැඳින් වූ අතර එහි බලවතුන් දෙවන ලෝක යුද්ධයට පෙර යුගයේ ලෝපුරා යටත් විජිතවල හිමිකාරීත්වයේ දැරූ ඒවායෙන් සූරා කරන ලද ධනෙහි බලයෙන් විශාල ආර්ථික ශක්තියකට හිමිකම් කී රටවල් වුණා. පසුව බිහි වූ නේටෝ සංවිධානයේ සමාජිකයින් බවට පත් වූයේද ඔවුන්මයි. රාජ්‍ය මැදිහත්වීමෙන් කේන්ද්‍රීය පාලන ක්‍රමවේදයක් පිළිබඳ විශ්වාසය තැබූ සමාජවාදය තම දේශයේ ආර්ථික, දේශපාලනික සහ සමාජීය දර්ශනය වශයෙන් සැලකූ සෝවියට් දේශයේ ප්‍රමුඛ, ඊට පක්ෂපාත සහ වෝසෝ සංවිධානය හා එක් වූ රටවල් සමූහය දෙවන ලෝකයේ රටවල් වශයෙන් සැලකුණා. ඒ අනුව තුන්වන ලෝකයේ බවට පත් වූයේ මෙම කඳවුරු ද්විත්වයටම ඍජුව සම්බන්ධ නොවෙමින් බොහෝ දුරට ඉහතකී දේශපාලනික, ආර්ථික සහ සමාජීය මතවාදවල මිශ්‍ර ආභාෂයගෙන ඔවුන්ට ආවේනික වූ පාලන රටාවන් නිර්මාණය කරගන්නා ලද රටවල් සමූහය
තුන්වන ලෝකයේ රටවල් වශයෙන් හැඳින්වුණා. මෙම රටවල් නොබැඳි ව්‍යාපාරයේ සමාජිකයන් වූ බැවින් තුන්වන ලෝකයේ යනු නොබැඳි ව්‍යාපාරයටම ලබා දුන් වෙනත් නමක් වශයෙන් වටහාගත්ද වරදක් නොමැති අතර දෙවන ලෝක යුද්ධයට පෙර ආතුව බොහෝ දුරට කාගේ හෝ යටත් විජිතයක්ව පැවති මෙම රාජ්‍යයන් ස්වාධීනත්වය ලබා ගැනීමෙන් පසුව ආර්ථිකමය වශයෙන් ගොඩ එන්නට වෙරදරන ආකාරය නිරවි යුද සමයේදී කැපී පෙනෙන දෙයක් වුණා. එමෙන්ම මෙම බොහෝ රටවල දරිද්‍රතාවය පොදු ලක්ෂණයක් වූ අතර වර්තමානයේ පවා දරිද්‍රතාවයෙන් බැටකන රටවල් හැඳින්වීමේදී තුන්වන ලෝකයේ රටවල් යන්න භාවිතා වනුයේ ඒ නිසාම බවත් සඳහන් කළ යුතුය. කෙසේ වෙතත් මේ අන්දමින් ලෝකයේ රටවල් කුලක තුනකට බෙදීම තවදුරටත් ප්‍රායෝගික නොවන අතර විශේෂයෙන්ම සෝවියට් දේශයේ බිඳවැටීමෙන් පසුව අප ඉහත සාකච්ඡා කරන ලද කාරණා සියල්ල අවලංගු ප්‍රපංචයන් බවට පත් වූ බවද ඔබට වැටහෙනවා ඇති. ඒ අනුව නොබැඳි ප්‍රතිපත්තියෙහි ස්වරූපය පවා කාලානුරූපව පරිණාමය විය යුතු බව අවධාරණය කළ යුතු අතර එහි මූලික හරය වශයෙන් කිසියම් රටක් තම දේශයේ උන්නතිය වෙනුවෙන් අනුගමනය කරන්නා වූ ආර්ථික සමාජීය සහ දේශපාලනික ප්‍රතිපත්තීන් අනුව එම රටෙහි විදෙස් ප්‍රතිපත්තියද තීරණය වනු ඇති බව මේ වන විට ඔබට වැටහෙනවා ඇති. එබැවින් එය අනම්‍යශීලී ප්‍රපංචයකට වඩා ඉතාම නම්‍යශීලී ප්‍රතිපත්තියක් වශයෙන් හඳුනාගත යුතු අතර එමගින් කිසිදු රාජ්‍යයක් හා සම්බන්ධතා පැවැත්වීමේදී හෝ නොපැවැත්වීමේදී පූර්ව එකඟතාවයන් හෝ පක්ෂපාතීත්වයන් බලපාන්නේ නැහැ. ඒ වෙනුවට යම් රාජ්‍යයක් අනුගමනය කරන්නා වූ ප්‍රතිපත්තීන් සහ ජාත්‍යන්තර වශයෙන් එකඟ වූ ප්‍රඥප්ති ආදිය අනුව අදාළ අවස්ථාවට සාධාරණ තීරණය ගනු ඇති අතර එහි හරයාත්මක වටිනාකම වන්නේ අවස්ථාවන් හෝ ඒහා බැඳි පාර්ශවයන් අනුව තමාගේ ප්‍රතිපත්ති පාවා නොදී සිටීමත් තම රාජ්‍ය සහ එහි වැසියාගේ උන්නතිය මූලික කොට සැලකීමත් යන කාරණා වශයෙන් පෙන්වා දිය යුතුයි. ප්‍රධාන මාතෘකාවෙන් තරමක් බැහැර වූවද ඉහත අප විස්තර කළ දේ අනුව වර්තමාන ලෝකයේ භූදේශපාලනික හැසිරීම් දිශානතිය තෝරාගන්නේ කෙසේදැයි ඔබට පැහැදිලි වනු ඇතැයි අප විශ්වාස කරන අතර එයම ඊශ්‍රායල් හමාස් යුද කැටුම් සම්බන්ධයෙන් අපගේ විග්‍රහයන් හිද මූලය බවට පත්වන බවත් අවසාන වශයෙන් සඳහන් කරනු කැමැති. ඒ අනුව ඊශ්‍රායල් හමාස් යුද්ධයේ 25 වන සතියේ සිදු වූ සුවිශේෂීම සිදුවීම් සම්බන්ධයෙන් ගෙන ආ වැඩසටහන මෙතෙකින් නිමාවට පත්වන අතර මීළඟ සතියේ උණුසුමත් සමගින් යළි හමුවෙමු. අපගේ වැඩසටහන් ඩිජිටල් අවකාශයට මුදාහළ සැනින් මේ පිළිබඳ දැනුවත් වීම සඳහා නැනස YouTube චැනලය subscribe කොට බෙල් අයිකනය ක්ලික් කර තබන්නත් අමතක කරන්නට එපා. ආයුබෝවන්.